මීට ඉස්සර ලංකාවේ මේ ඡන්දෙදි විශේෂයෙන්ම බලපෑව මේ උතුරේ දෙමළ ඡන්දය සහ මුස්ලිම් ඡන්දය. නමුත් අපි දැක්ක පහුගිය කාලේ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණයේදී ඔහු සිංහල පදනම් කරගෙන එක දකුණේ ඡන්දවලින්ම ජයග්‍රහණය කරන අයුරු තමයි අපි දැක්කේ. මං කැමති මහාචාර්යතුමාගෙන් දැනගන්න මේ தත්ත්වය ඉදිරියේදීත් මේ විදිහටම සිද්ධ වෙයිද? එහෙම නැත්නම් ඒ බෞද්ධ ඡන්ද කියන එක සිංහල පදනම මෙතනින් එහාට වෙනස් වෙයිද කියන කාරණය. ලංකාවේ සිංහල මනස තවමත් මේ හැඩ ගැහිලා නැහැ. දෙමළ අපේක්ෂකයේ ජනාධිපති වීම හෝ දෙමළ ජාතිකයෙක් ලංකාවේ ජනාධිපති වීම කියන කාරණේ සම්බන්ධව. නමුත් දැන් උතුරේ කතාබහක් තියෙනවා මේ දෙමළ අපේක්ෂකයේ මැතිවරණයට ඉදිරිපත් කරන්න ඕන කියන ස්ථාවරේ. ඔබතුමා මේ தත්ත්වය කොහොමද දකින්නේ? දැන් මගේ අදහස මම මේ කියන්නේ එතනන් තොරතුරු දැනගෙන නෙමෙයි. ඔව්. මගේ නිරීක්ෂණයක් තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති අපේක්ෂකේ ඇටියට ඉදිරිපත් කරනවා නම් එතුමා පුළුවන් තරම් උත්සාහ ගනීවි. උතුරේ ඡන්ද ද්‍රවිඩ සහ මුස්ලිම් අපේක්ෂකයන් සහභාගී නොවීමට. ඔව්. එතුමා විශාල උත්සාහයක් ගනී. හැබැයි ඒ සමග මට හිතෙනවා TNK අලුතෙන් නායකයා වුණු ශ්‍රීධරන් මහත්මයා සමහර විට ඉල්ලන්න ඉඩ තියෙනවා. මේ ඉඩ ඉල්ලයි කියලා කියන්නේ ඒකටත් එක්තරා තර්කණයක් තියෙනවා. තර්කණය තමයි ශ්‍රීධරන් මහතා අර TNK නායකත්වයට පත්වීමේදී ඒක ලොකු පක්ෂයත්වයට ආරවුලක් ඇති වුණා. ඇත්ත වශයෙන් සාම්ප්‍රදායික නායකත්වයේ දැන් ඒකට ඒ තරම්ම කැමති නැහැ. ඒකට ශ්‍රීධරන් මහතාට සිද්ධ වෙනවා තමන්ටත් උතුරේ නැගෙනහිර සහ මේ බස්නාහිර පළාතේ වගේ නන්දරුවට ජනතාව අතර පදනමක් ගමා ගන්න. ඒ පදනමට ඉතා හොඳ අවස්ථාවක් තමයි පෙරදුරන්ට තමයි ඉදිරිපත් වෙන්නේ. ජනාධිපති වරයට ඉදිරිපත් වන විශේෂයෙන් අර දෙමළ ජාතිකවාදී සටන් පාට මත. ඒකයි. අඩුගානේ උතුරේ දෙමළ ජනතාව තමන් සමග ඉන්න ටික හරි. අනේ මට හිතෙනවා එහෙම දෙයක් වෙන්න පුළුවන්.